රසවත්කම් ස්වර වර්ණ චමත්කාරයෙන් අනුන වින්දනීය ප්‍රසංගිතාව. මානවර හන්තන ප්‍රදේශයේ පස්තනකුගින් යුක්ත පැස්කුවල් පවුලේ බාලයා ලෙස ඉපිද හැදී වැඩුණු පැස්කුවල්, පැස්කුවල් වසම් ආනන්ද කීර්තිරත්න හෙවත් කීර්ති පැස්කුවල් අධ්‍යාපනය ලැබුවේ මානවර ධර්මරාජ විදුහලෙනි. කීර්ති පැස්කුවල්ගේ වයස අවුරුදු 10ක් පමණ වන විට ඔහුගේ පියා හදිසියේ අසනීප වී මියගිය නිසා පවුලේ සැමට අතිශය දුෂ්කර කාලයකට මුහුණ දෙන්න සිදුවිණි. ඔහුගේ පියාණන්ට සර්පිනාවක් වාදනය කිරීමේ කුසලතාවක් තිබූ නිසා පැස්කුවල් පවුලට සංගීත පසුබිමක් තිබුණු බව කිව හැකිය. පියාගේ ඇවෑමෙන් පසු පවුලේ සියලු බර කරටගත් මවගේ අදහස වූයේ කීර්ති පැස්කුවල් අනාගතයේදී වෛද්‍යවරයෙකු විය යුතු බවයි. කීර්තිගේ පවුලේ වැඩිමල් සහෝදරයා වන පත්මසිරි පැස්කුවල් ඒ වන විටත් ගිටාර් වාදකයෙකු වශයෙන් හේලියන්ස් නම් වූ සංගීත කණ්ඩායමකට බැඳී කටයුතු කරමින් සිටියේය. ඔහු ගිටාර් වාදකයෙකු නිසා වරක් බොක්ස් ගිටාරයක් නිවසට රැගෙන ආවේය. ඒත් ඔහු එය පරිහරණය කිරීමට කීර්තිට අවසර නොදුන්නේය. ඊට හේතුව කීර්තිගේ අනාගත අධ්‍යාපන කටයුතු සංගීතය නිසා කඩාකප්පල් වනු ඇතැයි පද්මසිරි බිය වූ නිසාය. පාසලේ ගායන ප්‍රසංග සහ තරගවලදී කීර්ති හැකි සෑම අවස්ථාවකදීම ස්වකීය දක්ෂකම් ප්‍රදර්ශනය කළේය. වරක් ඔහු එවැනි තරගාවලියක අවසන් වටේ දස දෙනා අතරට තේරී පත්විණි. එසේද වුවත් කීර්ති පැස්කුවල් දහවන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබීමෙන් පසුව ලියවන පට්ටල් වැඩ පිළිබඳ පාඨමාලාවක් හැදෑරීමට කාර්මික විදුහලට ඇතුළත් වූ අතර සහජ කුසලතාව වූ ගායන හැකියාව ඔහු තුළ සැඟව පැවතිනි. කෙසේ වෙතත් කීර්ති ඔහුගේ සහෝදරියකගේ සැමියෙකුගෙන් ගිටාර් වාදනයේ මූලික පාඩම් ඉගෙන ගන්නට සමත් වූයේය. ඉන්පසු ඔහුගේ සම වයසේ සිටි යවුන් මිතුරන් කීප දෙනෙකු සමග එකතු වී බටහිර සංගීත කණ්ඩායමක් නිර්මාණය කරගත්තේය. ඔවුන්ගේ සංගීත කණ්ඩායම ප්‍රදේශයේ සංගීත ප්‍රසංගවලට සහභාගී වී ගීත ගායනා කළත් ඔවුන්ට කිසිවිටකත් මුදල් ගෙවීම සිදු නොකරන ලදී. මේ පිළිබඳව කීර්තිගේ දක්ෂතා අවබෝධ කරගත් හිතවත් වැඩිහිටියෙකු විසින් එකල සංගීතවේදී ස්ටැන්ලි පීරිස් විසින් පවත්වාගෙන යන ලද ගැලෙක්සිස් නම් සංගීත කණ්ඩායමට කීර්ති හඳුන්වා දෙන ලදී. මේ අතරභාරයේ කීර්ති යුද්ධ හමුදාවට බැඳී කටයුතු කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටි අතර එයින් සමත් වූයේය. එවකට වත්මන් කටයුතු කළ ගැලෙක්සිස් සංගීත කණ්ඩායමේ නායක ස්ටැන්ලි පීරිස් මහතාගෙන් හමුදාවට බැඳීම සඳහා අවසර පැතුවද කීර්තිට ඒ සඳහා අවසර ලැබුණේ නැත. ඒ අනුව එකී බලාපොරොත්තු අතහැර ගැලෙක්සිස් සංගීත කණ්ඩායමේ අඛණ්ඩව රැඳී සිටිමින් සංගීත කණ්ඩායම් වාදකයෙකු වශයෙන් කටයුතු කිරීමට තීරණය කළේය. සංගීත කණ්ඩායමේ ස්ථිර වාදන ශිල්පියෙකු බවට පත් වූ කීර්ති ඇතැම් විට ගීත පටිගත කිරීම සඳහාද වාදකයෙක් වශයෙන් සහභාගී වූයේය. එසේ දෙවත් ඔහුට වාදනය කිරීමට ලැබුණේ කුඩා වාදන භාණ්ඩයි. කීර්තිගේ සංගීත ජීවිතයේ මුල්වරට වාදකයෙකු වශයෙන් සහභාගී වීමට අවස්ථාව උදා වූයේ ග්‍රිෂන් ආනන්ද විසින් ගායනා කරන ලද ඈත දුරක දැසපාවෙලා නම් වූ ගීතය ප්‍රමුඛ ගීත හතරක් සඳහාය. මෙලෙස ජාතික මට්ටමේ වෘත්තීය වාදන ශිල්පියෙකු වූ කීර්ති පැස්කුවල් පසුකාලීනව මෙරට බටහිර සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ තිලක් ඩයස් මුණ ගැසුණු අතර ඔහුගේ ගිටාර් වාදනයේ තිබුණු අනන්‍ය විශේෂතාව අගය කළ කීර්ති තිලක් ඩයස් ගිටාරයේ ස්වරපූර්ව මත ඇඟිලි හසුරවන ආකාරය පිළිබඳව බේවින් ආශාක්ත වී පසුව මවුන්ට් ජේම්ස් වාදක මණ්ඩලයට බැඳී එහි බේස් ගිටාර් වාදකයා වශයෙන් කටයුතු කිරීමට පටන් ගත්තේය. මෙලෙස කාලය ගත වෙද්දී කීර්ති පැස්කුවල්ගේ ගිටාර් වාදනයේ ප්‍රවීණත්වය පිළිබඳව සංගීත ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රචලිත විණි. මේ අතර සංගීතවේදී සරත් දසනායක, ක්ලැරන්ස් විජේවර්ධන, ස්ටැන්ලි පීරිස් සහ
පණ්ඩිත් අමරදේව වැනි ප්‍රාමාණිකයන්ගේ බොහෝ ගීත පටිගත කිරීම්වලට නිතර සම්බන්ධ වීමට කීර්ති අවස්ථාව උදා කරගත්තේය. මම කලා
ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේහි විරස පක්ෂයේ යනු ඇතැම් විට තමන් තුළ වර්ධකාරී සිත් ජනිත කෙරෙන අතර ඇතැම් විට අනිකා පිළිබඳව බද්ධ වෛරයක් සිතෙහි ජනිත කරන්නකි. එයද විවිධාකාර වූ චංචක ධර්මයක් ලෙස අපව රවටමින් ඇතිවේ. වෛරය සහ ද්වේෂය වූ කලී කරුණාව මුහුණුවරින්ද ඇතිවිය හැකිය. වෛරය සහ ද්වේෂය වූ කලී කරුණා මුහුණුවරින්ද ඇතිවිය හැකිය. කීර්ති පැස්කුවල්ගේ බොහෝ ගීත සරල ජනප්‍රිය මුහුණුවරකින් ඉදිරිපත් වී ඇතත් ඇතැම් විට ඒවාට ප්‍රස්තුත වී තිබෙන්නේ ජීවිතය පිළිබඳව විමසුම් ඇසක් හෙළිය හැකි ආකාරයේ යථාරූපී ජීවන චින්තාව වේ. අඩු වැඩි වශයෙන් තරුණ ප්‍රේමයට මූලිකත්වය දෙන කීර්ති ඒවායෙහි බහුතරයේ නොදකින පුළුල් චිත්‍රය පිළිබඳව අවධානයක් යොමු කර තිබෙන බව පෙනේ. විශේෂ ලෝකීය රසයක් උපදින එවැනි ප්‍රේම සම්බන්ධතා නිසා ඇතැම් විට අකාලයේ ජීවිත අහිමි කරගන්නා සිදුවීම් දෛනිකව වාර්තාවනු දැකිය හැකිය. ප්‍රබන්ධිත සිදුවීමක් වුවත් මේ ගීතයෙහි කතකයා විසින් විඳිනු ලබමින් සිටින විරසක අත්දැකීම් ලබන තරුණ තරුණියෝ මේ මොහොතේත් සමාජයේ බොහෝ තැන්වල විසිතයි. ඇතැම් විට මෙවැනි ගීතවලින් ඔවුන්ගේ අඳුරු ජීවිතවලට කිසියම් ආකාරයේ ආලෝක දහරක් එල්ලවන්නට ඉඩ තිබේ. මගේ ජීවය දැන් කඳුලලිහා
ಮಗೆ ಪಾಡುವೆ